රෝඩ් සේෆ්ටි වර්සීරිස් 2020 දෙක තරගාවලිය මේ වන විට අවුල් සහගත තරගාවලියක් බවට පත්වී තිබෙනවා විශේෂයෙන්ම පළවෙනි තරගාවලියේ තප දුටුවා ඉන්දියානු කණ්ඩායමට වාසි සහගත වන ආකාරයට ප්‍රසාද ලකුණු පූර්ව විනාශ කිරීම තරග විනාශ කිරීම වැනි දේවල් සිද්ධ වුණා අවසානයේදී ඉන්දියාව ශූරතාවයේ දිනා ගැනීමේ තත්වයටම පත් කර එය වුන් දිනා ගත්තා ඉතින් මෙම තරගාවලියේදී එය සිදු කරන්නට වුණු සාධාරණවාදය යන්න තරමක් සැක සහිත සහ සියලු දෙනාගේම කතාබහට ලක් වී ඇති තරගාවලියක් බවට පත් වී තිබෙනවා මෙය මෙසේ වුවොත් ලබන වසරේදී මෙය පැවැත්වීම සහ අනෙක් කණ්ඩායම් මෙයට සහභාගී වීම අවිනිශ්චිත විය හැකි අනිවාර්යයෙන්ම කෙසේවත් ඔවුන්ගේ නිල සමාජ මාධ්‍ය හෝ නිල වශයෙන් ඉදිරිපත් කරන තොරතුරු ඉදිරිපත් කරන මාධ්‍යවල තවමත් ලකුණු පූර්වයේ යාවත් කාලීන තොරතුරක් වාර්තා කරන්නේ නැහැ නමුත් ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය නම් වාර්තා කරන්නේ නව ශ්‍රීලන්තයේ ශ්‍රී ලංකාව අතර තරගය විසඳුමක් තොරව නැත්නම් වර්ෂාවට සේදී ගිය නිසා ප්‍රසාද ලකුණු 14ක් ශ්‍රී ලංකාවට ලැබෙන නිසා ශ්‍රී ලංකාවේ අංක 1 බව නමුත් එය නිල වශයෙන් තරගාවලියේ කිසිම ස්ථානයක සඳහන් කරන්නේ නැහැ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා 25 වනදා එම තරගයේ ප්‍රතිඵල මත මෙය නැවතත් තීරණය වන්නට පුළුවන් මොකද නව ශ්‍රීලන්ත සහ ශ්‍රී ලංකා තරගයේ නැවතත් පැවැත්වීමට අවස්ථාවක් තිබෙන බවට දැනට තොරතුරක් ලබා දී තිබෙනවා නමුත් ඒ කවදාද කොහොමද යන්න පවසන්නේ නැහැ ඉතින් මේ බංග්ලාදේශ ඉන්දියා තරගයෙන් පසුව ඔවුන් ඒ තීරණය කරයිද කියන්නත් අපට බලා සිටීමට සිද්ධ වෙනවා කෙසේ වෙතත් මේ තරම් විනිවිදභාවයකින් යුතුව පවත්වන තරගාවලියක් නොවන බව නැවත නැවතත් මොවුන් ඔප්පු කරමින් සිටිනවා මොවුන් උත්සාහ කරන්නේ ඉන්දියානු කණ්ඩායම අංක 1ට ගෙනීම සහ ශූරතාවයේ ජයග්‍රහණය කිරීම අපට පෙනෙන විදිහට ඉතින් එසේ ඔවුන් එය තීරණය කර අවසන් නම් කණ්ඩායම් 8ක් ලෝකයේ සිටින දැවැන්ත ක්‍රීඩකයන් නැත්නම් ලෝකයේ හිටපු දැවැන්ත ලීජන්ස්ලා ඉන්දියාවට ගෙන්නගෙන මෙවැනි තරගාවලියක් පවත්වා කිසිදු පළක් නැහැ ඉතින් අවසන් පූර්ව තරග දැනට පෙනෙන්නට තිබෙන විදිහට නම් ශ්‍රී ලංකාව ඉන්දියාව කොදෙව්වන් සහ නව ශ්‍රීලන්තය ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා ඒ වගේම ඕස්ට්‍රේලියාවටත් යම් අවස්ථාවක් තිබෙනවා ඔවුන්ට තරග දෙකක් ඉතිරි වී තිබෙන නිසා එසේත් ශ්‍රී ලංකාවේ අවස්ථාව නම් නැතිවෙන එකක් නැහැ ශ්‍රී ලංකාවට අනිවාර්යයෙන්ම අවසන් පූර්ව තරගයක් ක්‍රීඩා කරන්නට පුළුවන් වෙයි නමුත් ස්ථානීය කුමක්ද කණ්ඩායම කුමක්ද කියන එක තීරණය කරනවා ඇත්තේ ඉන්දියානු කණ්ඩායම අනුව ඉන්දියාව සහ බංග්ලාදේශ කණ්ඩායම ක්‍රීඩා කර එහි ප්‍රසාද ලකුණු පැමිණියයින් පසුව ශ්‍රී ලංකාව සහ නව ශ්‍රීලන්තය අතර පැවැත්වීමට නියමිතයි කියන තරගය තීරණය කරන්නට ඉඩ තිබෙනවා ඒ අනුව ශ්‍රී ලංකාව හමු නොවන විදිහට අවසන් පූර්ව තරගයක් මොවුන් සංවිධානය කරන්නට අවශ්‍ය නිසා නව ශ්‍රීලන්ත සහ ශ්‍රී ලංකා තරගයක් පවත්වන්නටත් ඉඩ තිබෙනවා කෙසේ වෙතත් සමාන ලකුණු බෙදී ගියොත් ප්‍රසාද ලකුණු දෙක බැගින් ලැබෙන්නේ එහෙම වුණොත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 14යි ඉන් අනතුරුව බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගයක් මේ තරගයේ ජයග්‍රහණය කළොත් ඉන්දියාව ප්‍රසාද ලකුණු 16ක් බවට ඉන්දියාව පත්වෙනවා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගයේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළොත් ප්‍රසාද ලකුණු 18ක් බවට පත්වෙනවා එසේ වුවොත් අංක 1 සහ අංක 2 බවට පත්වන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ඔවුන්ගේ තරගාවලියේ නීතිය කුමක්ද යන්න තවමත් අප දන්නේ නැහැ අංක 1 2 3 4 විදිහට සඳහන් වුණාම 1 3 2 4 විදිහට ක්‍රීඩා කරනවාද නැද්ද යන්න කොහොම වුණත් ඔවුන් එය අනිවාර්යයෙන්ම ඔවුන්ට අවශ්‍ය විදිහට වෙනස් කරගනීවි එය අනිවාර්යයි මේ ඒතරම් ක්‍රීඩාශීලීත්වයට හොඳ සහ ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ තරගාවලියක් නොවන බවට තමයි මේ වන විට ලෝකයේ පුරාම සිටින ක්‍රීඩා ලෝලීන් අදහස් පළ කරමින් සිටින්නේ ඒ වගේම ඔවුන්ගේ සමාජ මාධ්‍ය පිටුවලත් ඔවුන් විහිළුවක් වී ඇති බව පෙනී යනවා මේ තරගාවලි සංවිධායකයන් සහ තරගාවලිය. ඉතින් මේ ඒ තරම් හොඳ තත්ත්වයක් නොවන බව තමයි පෙනී යන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්තයන් ක්‍රීඩා කරන තරගාවලියක් නිසා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.